අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස කියන්න කෙනෙක් ප්‍රශ්නයක් යොමු කරලා තිබ්බා එයා පින්කමක් ඉවර වෙලා අනිත්‍ය සංඥාවක් මතු කරන්න එයා උත්සාහ කරනවා ඔව් එහෙම දකින්න උත්සාහ ගන්නවා නමුත් පරියාකාරව ඒ අනිත්‍ය සංඥාවල් එයා තුල වැඩෙන්නේ නැහැ කියන ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා මේමයි ඉතින් පින්කමක් සිද්ධ කරලා ඒ පින්කම අනිත්‍යයි කියලා දකින්නවා කියන කාරණේ හිත වැඩෙන්නේ නැත්නම් මාත්‍යෝ ඒ අනිත්‍ය සංඥාවට වැඩිමිට අදාළ සමාධිමත්සිත යාගේ දුර්වලයි තේන්න එයා ඒ පින්කමේ ආස්වාදයේ තුල තමයි ඉන්නේ තේන්න ඒ පින්කමේ ආස්වාදයට රුචි වෙලා ආස්වාදයට අට වෙලා ඉන්න කෙනෙක් වෙන්න එතකොට ඒ ආස්වාදය වැඩෙනවා නම් මාත්‍යෝ කොවිලාකත් එයාගේ මේ මේ ඒ පින්කම් විදර්ශනාවෙන් දකින්න බැහැ තේනවා ඒ වගේමයි යා පින්කමක් සිද්ධ කළා. ඒතොර පින්කම කියන කාරණේ මෙතෙන් තියයි කියන්නේ සම්මා වායාමයන්ටනේ. ඒතොර සම්මා වායාමයන් තුලින් සම්මා සමාධියක් ඇති වෙන්නේ නැහැ කියන්නේ සම්මා වායාමයන්ට ඉහළ තියෙන මාර්ගාංග පහ දුරු. තේනවා? පින්කමක් කරුවා වැට්ට. තේනවා? පින්කමක් කළත් සම්මා දිට්ඨි අර්ථයන් දුරුද. තේනවා? කර්මයේ කර්මඵල විශ්වාසය දුර්වලයි. අනේ මටත් මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියන විශ්වාසය දුර්වලයි. තේන්නා? ඉතින් ඒ නිසා ඒ දුර්වලභාවය නිසා සම්මා සංකප්පයන් දුර්වලයි. කේන්ති ගන්නවා. හිංසාකාරී වෙනවා. ඒ නිසාම හිත විසිරෙනවා. ලෝභ දේශ මෝහයන් තුලට කොටු වෙනවා. තේන්නා? ඉතින් ඒ නිසාම මාත්‍යෝ සීලේ දුර්වලභාවයන් සකස් වෙන්න පුළුවන්. නමුත් සිල්පද පහ ආරක්ෂා කරන්න පුළුවන්. හරිද? නමුත් ඒ සිල්පද පහ ආරක්ෂා කරන සිල්පද පහ සම්මා සංකප්පයෙන් පෝෂණය වෙන්න ඒ සම්මා සංකප්පයෙන් තමන් ආරක්ෂා කරන සිල්පද පහ පෝෂණය වුණේ නැත්නම් ඒ සිල්පද පහ වැඩෙන්නේ දෘෂ්ටිගත සීලය සක්කාය දිට්ඨිය ශක්තිමත් වෙන සීලය හැටියට සීලය තුල මම ඉන්නවා කියලා දකිනවා සීලය මගේ කියලා දකිනවා සීලය මගේ ආත්මය කියලා දකිනවා ඒ නිසාම මම සිල්වත් අනුන් දුසිල්වත් කියලා දකින්න. තේරෙනවද? ඒ එතන එහෙම වුණාම මාත්‍යෝ සම්මා වායාමයක් හැටියට වැඩෙන්නේ. සම්මා වායාමයන් මේ විදිහට වැඩෙන්නේ නැත්නම් මාත්‍යෝ ඒ සම්මා වායාමයන් නිසා සම්මා සතියක් සකස් වෙන්නේ නැහැ. සකස් වුණා දුර්වල භාවයෙන් ඉතුවයි සකස් වෙන්නේ. ඒ නිසා මේ හිත සම්මා සමාධියට යන්නේ. සම්මා සමාධියට නොයනවා නම් මාත්‍යෝ ඒ හිත කවදාක්වත් විදර්ශනාවට යොමු වෙන්නේ අනිත්‍ය සංඥාවන්ට යොමු වෙන්නේ මේ කළා වූ සංස්කාරයෝ විපාක දීලා අනිත්‍ය වෙන්නා වූ ධර්මතාවයක් කියලා යට මතු කරගන්න පුළුවන්කමක් නැහැ මේ සෑම පින්කමක්ම සිද්ධ කළේ මේ රූපය ඇසුරෙන්මයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ රූපය මුල් කරගෙනමයි මහා සංඝරත්නය කියන රූපයන් මුල් කරගෙනමයි මේ උතුම් ශ්‍රී සද්ධර්මය කියන රූපයන් මුල් කරගෙනමයි පන්සල ආරණ්‍ය කියන රූපයන් මුල් කරගෙනමයි මේ සෑම රූපයක්ම අනිත්‍යයි කියලා දකින්න යා දක්ෂ නැහැ. ඒ රූපයන් නිසා සකස් වුණා වූ ඇලීම් ගැටීම් අනිත්‍යයි කියලා යා දකින්න දක්ෂ නැහැ. ඒ නොදක් අදක්ෂභාවය ඇති උනේ කුමක් නිසාද මහත්යෝ? එයා තුල සම්මා සතිය පිහිටුනේ. සම්මා සතිය ඇති නොඋනේ සම්මා වායාමයන් ඒ ආකාරයෙන් ශක්තිමත් උනේ. සම්මා වායාමයන් ශක්තිමත් නොවුනේ මහත්යෝ මුල් මාර්ගාංග පහේ දුර්වලභාවයන් ඒ එහෙම දුර්වල වුණේ ඇයි එයා තුල කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තාමයා සංසාර බය දකින්නේ තාමයා දකින්නේ දෙයියනේ සංසාරේ මං කොයිසා පින්කම් කරලා තියෙනවද කොයිසා පහන් දැල්වලා තියෙනවද කොයිසා බුද්ධ පූජාව පූජා කරලා තියෙනවද කොයිසා මල් පූජාවන් කරලා චීවර පූජාවන් කරලා තියෙනවද මේ සංස්කාරයෝ අනිත්‍යයි කියලා තාම දකින්න දක්ෂ ඒ දකින්න අදක්ෂ මාත්‍යෝ ඒ කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම දුර්වල නමුත් මාත්‍යෝ මේ උතුම් ධර්මතාවයන් සංසාරයේ ඕනෑවටත් වැඩිය අපි වඩලා තියෙනවා මේ ජීවිතෙත් අපි අප්‍රමාණ වූ ධර්ම මාර්ගයේ තුල ගමන් කරලා තියෙනවා අඩුපාඩු තිබුණා. තේරෙනවද? ඒ නිසා අපේ හිත වැඩෙන්නේ නැත්නම් සම්මා සමාධියක් ඇති වෙන්නේ නැත්නම් අනිත්‍ය සංඥා මතු කරගන්න අපේ හිත ප්‍රමාද නම් ඒ පිළිබඳ ගැටුණ හිතක් ඇති කරගත්තොත් ඒ ප්‍රමාද භාවය තව තවත් වැඩි. ඒ නිසා ගැටෙන හිතක් ඇති කරගන්න එපා. පින්කමක් කරලා විවේකීව තැනකට ගිහිල්ලා
මොහොතක් දැස් දෙක පියාගෙන නිරේතුරුව බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සිහිපත් කරලා ධර්ම රත්නේ සංඝ රත්නේ ගුණයන් මොහොතක් සිහිපත් කරලා නිරේතුරුව ඔබ දක්ෂ වෙන්න ආස්වාස ප්‍රාස්වාසයේ තිත යොමු කරගන්න. තේන්නා? හිත සමාධිමත් භාවයට පත් කරගන්න තියෙන එකම තැන. තේන්නා? ප්‍රධානම තැන. ඒ නිසා නිරේතුරුවම ආස්වාස ප්‍රාස්වාසයේ තිත යොමු කරලා ඒ ආස්වාසයේ ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම නුවණින් දැකලා මොහොතක් ගත කරන්න. එතකොට හිත සමාධිමත් භාවයට පත් වෙයි. තේන්නා? ඉත හිත සමාධියට කැමැත්තෙන් යන්නේ නැහැ කොතනකවත්. තේන්නාද? මොකද පංච නීවරණයන්ට හිත කැමති. හිත කැමැත්තෙන් යන්නේ කාමච්ඡන්දයන් දිසාවට. හිත කවදාකවත් සත්බොජ්ජංගයන් දිසාවට කැමැත්තෙන් යන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අකමැත්තෙන් ඕ කැමැත්තට හිත ගන්න සත්බොජ්ජංගයන්. තේන්නා? ඉත ඒ නිසා පින්කමක් කළාට පස්සේ තමන් දක්ෂ වෙන්න නිරේතුරුවම ඒ වීරය බොජ්ජංගය ඇති කරගන්න වීරය තුලින් නිරේතුරුවම මහත්යෝ තමන් දක්ෂ වෙන්න වීරය ඇති වෙන්නේ ධම්ම විජය බොජ්ජංගයේ ඵලයක් හැටියට සති සම්බොජ්ජංගයේ ඵලයක් හැටියට ඒ නිසා මේ සියලු සංස්කාරයෝ අනිත්‍ය වශයෙන් දැකලා ධර්මානුකූලව ඒ ප්‍රශ්නය දිහා බලලා අනිවාර්යම මහත්යෝ සමාධිමත් හිතක් ඇති කරගන්න විවේකීව මොහොතක් මේ ආස්වාස් ප්‍රාස්වාසයේ තියෙන තේන්නා ආස්වාසයේ ඉහළට දැන් අපි ගිමු දැන් පින්වතුල්ලා මේ මොහොතේ ඉන්නේ සමාධිමත් හිතක ඉන්නේ මහත්යෝ නමුත් මේ සම්මා සමාධිමත් හිත නිත්‍ය හිත නෙමෙයි මෙතනින් බැහැරට යද්දී ආයිමත් මේ සම්මා සමාධිමත් හිත පංච නීවරණ විසින් දැහැ ගන්න ඒකකින් ලෝක ස්වභාවය තේන්නා ඒක ලෝක ස්වභාවයක් යමෙක් උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගෙන හිටියේ නැත්නම් එයා අරූපාවචර ධ්‍යාන ශක්තියින් මෙයාට තිබ්බත් ඒ අරූපාවචර ධ්‍යාන ශක්තියින් වලින් බැහැර වෙන මොහොතේ ආයිමත් එයාගේ හිත කාමච්ඡන්දයන්ගෙන් පිරෙනවා. ඒක ඉතින් ධර්මතාවය. තේන්න. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අපේ හිත අනිත්‍ය සංඥාවක් වඩන්න සමාධිමත් භාවයට පත් වෙලා නැත්නම් ඒ ගැන ආයිමත් මුලින් ඉඳන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුහුණු වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ දක්ෂ වෙන්න නිරතුරුවම ඔබ තුල සමාධිමත් හිතක් නැහැ කියලා දකින්නා වූ හිත ඒ මොහොතේම අනිත්‍ය වශයෙන් දැකලා මහත්තු ඒ හිතට යට වෙන්නේ නැතුව ආස්වාස ප්‍රාස්වාසයේ හිත යොමු කරන්න. ආස්වාසයේ ඉහළට ගනිද්දී ඇතිවීම දකින්න ආස්වාසයේ පිට කරද්දී නැතිවීම දකින්න ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා දකිමින් ආස්වාසයට පමණක් හිත යොමු කරන්න. ප්‍රාස්වාසයට පමණක් හිත යොමු බාහිර සිතුවිලට හිත යන්න දෙන්න. හිත බාහිරට ගියොත් ආයිමත් ආස්වාස ප්‍රාස්වාසයට හිත ඔබ විනාඩියක් දෙකක් තුනක් හතරක් පහක් ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කරගෙන ඒ සිත ආස්වාස ප්‍රාස්වාසයේ තුලින්ම සංහිඳීමට පත් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. ඒ සංහිඳුණු හිතෙන් මාත්‍ය ඔබට කැමති ආකාරයෙන් විදර්ශනා මතු කරගන්න. ඒ නිසා ඔබ කවදාක්වත් ඔබේ හිත කැමැත්තෙන් සප්තබොජ්ජංගයන් වැඩෙනකම් බලා ඉන්න එපා. තේරෙනවද? හිත කවදාකවත් සම්මා සමාධියට කැමති හිත කැමති සාංශාරික පුරුද්දට කාමච්ඡන්දයන්ටම තමයි. ඒ නිසා හිත ඔබට අවස්ථාව දෙනකන් හිත කැමති වෙනකන් සම්මා සමාධියට බලාගෙන ඉන්න එපා. එහෙම හිටියොත් තව කල්ප ගාණක් අපිට බලාගෙන ඉන්න වේවි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ ඔබ තුල වැඩුණා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙරේ විශ්වාසයෙන් නිරේතුරුව මහත්යෝ සම්මා සමාධිමත් හිතක් උදෙසා වීරයවන්ත වෙලා ඒ සම්මා සමාධිමත් හිත ඇති කරගන්න. තේන්නා? ඕන කෙනෙක් පින්කමක් කරලා එයාගේ සිත නිරේතුරු ආස්වාදයෙන් නම් පිරීලා තියෙන්නේ එහෙමත් නැත්නම් විසිරුණු සිතක් නම් එයාට තියෙන්නේ එයා විවේකී තැනකට මොහොතක් විහිල්ලා අනිවාර්යෙන්ම ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කරන්න. බුදුරයන් වහන්සේ සිත තැන්පත් කරගන්න සිත සංහිඳවා ගන්න දේශනා කරන සුන්දර ධර්මයක් තමයි මේ ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කරන්න කියන කාරණය. එහෙම හිත යොමු කරද්දි මාත්‍ය ඕනෑම හිතක් ඒ මොහොතේ සංහිඳීමටපත් වෙනවා. තේන්නා? ඒක අපේ වීරිය මත සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒ සංහිඳීමටපත් වුණා වූ සිත තුළ ප්‍රීතිය තියෙනවා පස්සද්ධිය තියෙනවා ඒ සිතමයි සමාධිමත් සිතක් බවට ඔබටපත් කරලා ඒ සමාධිමත් හිතෙන් තමයි මහත්යෝ ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂාවකින් තැනට අපිට අපේ ජීවිතය ඔසවා තබන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම තමයි ඒක තේරුම් ගන්න.